මේ අර ටෙන්සන් නිය ඔය ගාව ළමයා මේ කොහෙද කියලා මතකද? යා ඉන්න බබහරි. ජිම් එකේ විනාඩි 10යි. නායක සජී සමක පරවක්. පරම්පරාවෙන් පරම්පරාවට සංගීතය අලුත් වෙනවා. ඉතින් ගායනෙන් සහ වාදනයෙන් දෙකෙන්ම අති සන්නද්ධ වුණු පරම්පරාවකින් අපේ පරම්පරාවට පැමිණි ආදරණීය යුවලකටයි මේ ආරාධනය. ක්‍රිස්තිනා බණ්ඩාර සහ තිසර බණ්ඩාර අයබෝවන්. අයබෝවන්. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද මගේ ආරාධනයත් එක්ක මැදිරියට පැමිණීම ගැන. ඉතින් මේ ක්‍රිස්ටි මොකද එන්නේ මේ දවස්වල? මේ දවස්වල සංගීත වැඩසටහනත් එක්ක මගේ පොඩි ව්‍යාපාරයක් තියෙනවා. ඒකයි ඉතින් ගෙදර දේවල් න්‍යාංග වැඩ හැමදේම බැලන්ස් කරගෙන කරනවා. ඔව්. ව්‍යාපාරය පටන් ගත්ත ගමන් තිසර සරු ඉනේ වැඩේ හොඳයි අද හොඳ අදහස. ඉතින් මට තිසර ගෙන්නම් අමුතුවෙන් මොයි මේ දවස්වල මොකද කරන්න කියලා අහන්න දෙයක් නැහැ. මොකද තිසර සෑහෙන මහන්සියලා අපිත් එක්ක වැඩ කරනවා මේ දවස්වල. ඉතින් අපේ රසික ජනතාවට දැනගන්න අපි කියමු තිසර මොකද වෙන්නේ කියලා. ඇත්තටම ඉතින් මේ දවස් ටික ඇත්තටම අපි නාලකයි අපි ඔක්කොම එකට වාදනය කරනවා අපි ග්‍රේඩ් 14 බෑන්ඩ් එකේ. ඉතින් ඒත් එක්කම සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ සංගීත වැඩ කටයුතු කියන්නේ මේ ගායනය කරන පැත්තෙන් ඒ දේවලුත් කරගෙන යනවා. ඉතින් ඒත් එක්කම මගේ පෞද්ගලික වැඩ කටයුතු වගේ තියෙනවා. ඒ ටිකත් එක්ක බැලන්ස් එකේ කරන් යනවා හැමදේම යනවා. ඉතින් අපේ ක්‍රිස්ටි මේ දවස්වල සමාජ ජාලවල ගොඩක් ප්‍රසිද්ධයි. ටැන්සානියාවෙන් ආපු අපේ ආදරණීය චරිතය. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ ලැබුණ ආශිර්වාදය හැමදේම ඔයාට කොහොමද දැනෙන්නේ? ඒ කියන්නේ දැන් ගොඩක් අය මගෙන් අහන දෙයක් උක ඒ වුණත් අයි ඉතින් අර දැන් මං කසාද බඳලා එනකොට මම ඉතින් අර හිම ලොකු දෙයක් හිම තිබ්බේ නැහැ. මොකද කම්මියාගේ අම්මා තාත්තා ජීහෙම මගේ විදිහට තිබු දන්න ඔයාලා හිම දන්නවනේ තින්න විදිහ. ඉතින් ඒ හිඳ මට අර ඒක අර සමහර අය දු ඔයාලා දැන් හිම මාර දෙයක් නේ කිම් මට අර හිම ඉතලක ආශිර්වාදයක්. හැබැයි කර මාන දෙයක් නේ මොකද අපි ගෙදරදී හරිම සරල විදිහට අපි හැමෝම ඉන්නේ. ඉතින් අර ඒක මට අර එහෙම ලොකුවට විස්තර කරන්නයි මොකද ආච්චිත් හැමතිස්සෙම උගන්වනවා මේක මෙහෙම කියන්නේ මේ සිද්ධු මෙහෙම අප්පච්චි හැමතිස්සෙම මෙයා එතකොට අම්මා අයියලා හැමෝම එහෙම ඉන්න ඒක ලොකුවට දැනෙන්නේ. හැබැයි ඉතින් අර මට දැන් තේරෙනවා මාව ඉස්සරහට දාලා කියන්නේ මගේ වටේටම මගේ පිටිපස්සෙම මේ කටින් අර ලොකු හැමලයක් වගේ ඉන්නවා කියනවා. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඉස්සලාම ගීතයක් අහලා ඉමු. යුරෝපයේ හිම වැටෙන කාලේ සීතල සුවය දැනේ. ජපානයේ පිපිචරි මල් සුවඳ අප දැක තුරුළු වුනේ. මීලක් පොළවේ නිල් කඳුරලි මත සීතල සුවය දැනේ. මේ කඳු පාමුල පිපි මල් සුවඳක් අප දැක තුරුළු වුනේ. ජීමා කඳු නොයගරා එනි පරතයි ඇට නොවේ.
ජුරූපයේම වැටෙනා කාලේ සීතල සුවයදනේ ජපානයේ පිපිචිරි මල් සුවඳක් අප දැක තුරුලුනේ නාලක සජී සමග තරවාක්. ඉතින් ක්‍රිස්ටි, මේ ඔයාගේ අපි කියමු ඔයාගේ උපත ලැබුවා වෙන රටක. ඉතින් ඔයා දැන් අපිත් එක්ක ඇත්තටම මේ අපේම පවුල කෙනෙක් වගේ අපිත් එක්ක ඉන්නවා. මේ මේ ගමන එනකොට ඔයාට ඒ දුන්න ඔයාට ඒ ගමනේදී ලැබුණ අත්දැකීම් සහ අපි ජනතාවට පොඩ්ඩක් කියමු, ආසයි දැනගන්න. මගේ තාත්තා තැලියානිය ජාතිකේ, අම්මා ශ්‍රී ලාංකිකේ. ඉතින් එයාලා දෙන්නගේ ආදරේ ප්‍රතිඵල විදිහට මම ඉපදුණා. මම ඉපදෙන්නේ ලෙබනනක. ඊට පස්සේ තාත්තා නැති වුණාට පස්සේ ලංකාවට එනවා. අම්මා ඉතින් ගොඩක් මහන්සිලා මාව හදනවා. කොහොමද ඉතින් මෙයාව හම්බෙනවා මගේ වාසනාවට. ඉතින් මට ඔයාලා හැමෝම හම්බෙලා ඉතින් ඔයාලා දන්නවද කොහොමද කියන්නේ. ඔයාගේ ඇත්තට මේ මම දැක්ක දෙයක් තමයි මේ ලතාවල් පොළ ෆැමිලි එකට ඔයාව මේ කියන්නේ පිටින් ආව කෙනෙක් වගේ නෙමෙයි, ඔයා ඒ පවුලේම දරුවෙක් වගේ ඇත්තරම දැනින්නේ. කියන්නේ කටහඬ බව ගීතයක් ගායනා කරද්දී ඒ ඇත්තරම මේ પરම්පරාව ගීතවලට අපේ තිසරට දැන් ඒ හඬම ඒ ආරයම තියෙනවා අහන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි ඔයා ඒ ලතාවල් පොළ අපේ අග්‍රගණ්‍ය කලාකාරියගේ ගීත ගායනා කරනකොට ඒ ආරයට ගැළපෙන විදිහම හඬක් ඔයාට තියෙනවා. ඒක ඇත්තරම ආශිර්වාදයක්. ඉතින් අපි හරි අගය කරනවා ක්‍රිස්ටි. මේ තිසර මොනවද ඉතින් මේ සංගීතය පැත්තෙන් මොනවද ඔයාගේ දැන් නිර්මාණ කටයුතු මොනවද අලුතෙන් කරන්නේ? අලුතෙන් මේ දවස් ටිකේ ගීත වගේක් අපි නිර්මාණ කරන් යනවා අපි දෙන්නටම. අලුතෙන් නිර්මාණය කරා මම හිතන්නේ තියා මහින්ද බණ්ඩාර එතුමා නිර්මාණය කරා මටත් ගීතයක් අලුතෙන් මෙයාටත් ගීතයක් නිර්මාණය කරා. තව අලුතෙන් ගීත කිහිපයක් නිර්මාණය කරන් යනවා. හැබැයි අර මේ ගොඩක් වෙලාවට ඉතින් අපිට අපෙන් ඉල්ලන්නේ ඇත්තටම ආච්චිගේ සීයාගේ ගීත තමයි ගොඩක් වෙලාවට අපේම මේ ගීතවලටත් වඩා. ඉතින් මේ දෙකේම සංකලනයක් මොන හරි ලබා දෙන්න තමයි කල්පනා කරන්නේ. ඔයා මේ ක්‍රිස්ටි ගැන මොකද්ද හිතන්නේ? ඒකෙන් මොන විදිහටද ඇහුවේ ප්‍රශ්නේ හිතන්නේ කියන්නේ? මෙහෙමයි, ඒ කියන්නේ ඔයාට යාව ලැබුණ එක සම්බන්ධ දැන් ඇත්තටම කොහම වෙනම ඇහුවා නම් කියන්නේ දැන් පාතාල නායිකාවක් කියන සමයි. ඔයාගේ ජීවිතේට මොන වගේ බලපෑමක්ද තියෙන්නේ? ඔව්, ඒක මෙහෙමයි. ඉතින් අර සමහර විට දැන් ඇත්තටම හිතන්න පුළුවන් අර දෛවයේ කියන එක සමහර විට ඒක
ඉලිගන්න තැනට ඇවිල්ලා වගේ එකක් තියෙනවා දැන් මොකද හේතුව ඉතින් දැන් මේ අපි දෙන්නා ජීවිතේ හැරලා තියෙන පැත්තත් එක්ක හිතෙනවා මේක සමහර වෙන්න තිබ්බ දෙයක් වෙන්න ඇති කියන එක මොකද ඒ කියන්නේ ඇත්තටම මේක දැන් එළියෙන් බලන් ඉන්න කට්ටියට පේන්නේ ඇත්තටම දැන් මේ ගීත ගායනා කරන සහ සංගීත කටයුතු ගැන විතරයිනේ. ඔව්. දැන් මම කියන්නේ දැන් පවුලේ ඇතුලේ වුණත් ඒ කියන්නේ අම්මා තාත්තත් එක්ක මෙයා ඉන්න විදිය අම්මලා මෙයාට ආදරේ විදිය තාත්තලා ඒතකොට ආච්චිලා මාමලා ඔය ඔක්කොම ඉන්න විදිය මේ බලද්දී හිතෙනවා ඇත්තටම මෙයා ඇත්තටම මෙතනට එන්න හිටපු එක්කෙනෙක් කියන එක හිතනවා දැනෙනවා. ඔව්. ඔයාට මොකද හිතෙන්නේ කිසර ගැන? आदरणीय अभी ब्रेक प्रेम कतावे रंग पे कोमल रजनी कोमल रजनी रूपा उपवे मागे दयावंती मेरी मगी दयावंती मेरी मगी प्रेम कतावे रंग पे कोमल रजनी कोमल रजनी समदाम में से इन दो अपी दिन अद्वत दूपी कंदुलिन तेरे जीविते सोका गिनिये विले हदे सोका गिनिये विले मगे प्रेम कतावे रंग पे कोमल रजनी कोमल रजनी कतावे रंग पे कोमल रजनी कोमल रजनी इम दिनट गला ए सुदो पिम सयूर तरंगा कलंबा मुलु लव पुराना दे दे रूप जन नामे मगे रूप जन नामे मगे प्रेम कतावे रंग पे कोमल रजनी कोमल रजनी සජී සමග තරවක්
ඔබ මේ එකතු වෙලා ඉන්නේ නාලක සජී සමග තරුවක් වැඩසටහනට. ඉතින් අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා තිසර බණ්ඩාර සහ ක්‍රිස්ටින් බණ්ඩාර. තිසර ඇත්තටම මේ දවුවාගේ ආරම්භය ගැන අහන්න දෙයක් නැහැ. අපි බොහොම දැවැන්ත සංගීත පරම්පරාවකින් එන්නේ. ධර්මදාස වල්පොලයන්, එතකොට ලතා වල්පොල මහත්මිය මේ කලාකාරයන්ගෙන් හරහා, එතකොට අම්මා තාත්තා ගත්තොත් ලංකාවේ ඇත්තටම මේ අපි ප්ලේ කරන ගිටාර් පාර්ට්ස් පවා ඒව අල්ලගන්න ගියාම තරිම අමාරුයි. මහින්ද බණ්ඩාරයන් ප්ලේ කරලා තියෙන්නේ. ඉතින් දැවැන්ත චරිතයක් අපේ සංගීත ලෝකේ ඉන්න ඇටස අම්මා ධම්මිකා බණ්ඩාරයන්. ඉතින් මේ හැමෝගෙම ලැබුණ ආభాෂය ගැන ඉතින් ආය අහන්න දෙයක් නැහැනේ. හැබැයි එහෙම වුණා කියලා ඒගොල්ලන්ගේ දරුවෙක් වීමම හේතු වෙන්නේ නැහැ ඉදිරියට යන්න. ඒ කියන්නේ අපිට හැදෑරීම් කරන්න වෙනවා. ඒක. එතකොට ඔයාගේ ඒ කරපු හැදෑරීම් සහ ඒක කොහොමද සංගීතයට වඩා බලපෑවේ දැන් මෙහෙම වැඩ කරගෙන යද්දි? එහෙම කිව්වත් නාර්ගයි දැන් ඇත්තටම මම පොඩි කාලේ ඉඳන්ම මාව අම්මයි තාත්තයි වයලින් වාදනය සඳහා ආනන්දාබරේ ගුරුතුමා ගාවට වයලින් ගුරුතුමා ගාවට මාව එතනට යවනවා. ඔය වයස කීයේද වගේද? එතකොට මං හිතන්නේ 7ක් වගේ අවුරුදු 7යි වගේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම මම එතකොට සංගීතයට නැඹුරු වෙනවනේ. එතකොටත් මම කීබෝඩ් එක එහෙම ප්ලේ කරනවා. පොඩ්ඩ තනියම මේ ප්ලේ කරනවා. එතකොට දැන් අම්මයි තාත්තයි ඒක දැක්කා. දැක්කම ඉතින් ඒ දෙන්නා මාව මේ තාත්තා ඇත්තරම කිව්වා මට මේ මම ඇහුවා වයලින් ඉගෙනගෙන කැමතිද මං කිව්වා ඔව් කියලා. ඊට පස්සේ එයා ඇත්තරම කැමති වුණේ නැහැ මං ඔය ගිටාර් ප්ලේ කරනවාට එහෙම කැමති වුණේ නැහැ. හේතුව ඇවිල්ලා එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් හරියට මාස්ටර් කරලා ඉන්න කිව්වා. අනිත් ඒවා ඉගෙන ගන්න කලින්. එතකොට මේ ඒක එයා හැමතිස්සෙම කියපු දෙයක් තමයි මොන හරි ඉගෙන ගන්න දෙයක් හරියට ඉගෙන ගන්න එකක්. ඉස්සල්ලා හරියට ඒක හොඳටම ඉගෙන ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඕන දෙයක් කරන්න කියලා. එක ඉන්ස්ට්‍රුමන්ට් එකක් ඔයා ඉගෙන ගන්න ඕනේ ඒක ඉවර වෙනකල්ම ඉගෙන ගන්න කියලා. ඒක හැම දෙයකටම මට ජීවිතේ බලපෑවා. හැම දෙයකදීම එකක් ඉවර කරලා ඉන්න එකක් කරලා ඉන්න හැමතිස්සෙම. ඊට පස්සේ ඔයා ඊළඟකට යන්න. ඒ කියන්නේ අර එයා කියන්නේ පර්ෆෙක්ට් කරන්න කියලා දෙයක්. ඉතින් ඒක ඇත්තටම මට ජීවිතේට බලපෑවා. මම ඊට පස්සේ තමයි එහෙමම සර්ගෙන් ඉගෙනගෙන ආනන්ද සර්ගෙන් ඉගෙනගෙන එහෙමම මම A-levels ඉවර වුණාට පස්සේ මම පිට රට යනවා එහෙ මේ මියුසික් ස්ටඩි කරන්න. ඒකත් අර මේ කතන්දරේට තමයි මම හිතුවේ මම නෑ මම තවත් මේක ඉගෙන ගන්නවා කියලා. ඒල මම ඕස්ට්‍රේලියාව ගිහිල්ලා එහෙත් මම ඉගෙන ගන්නවා. ඇත්තටම අර අයියා කිව්වා වගේ දැන් සංගීත පරපුරක් තමයි. ඒ කියන්නේ පිටිපැස්සෙන් බැලුවොත් ඉන්නවා මාමලා ඉන්නවා සීයලා ඉන්නවා හැමෝම ඉන්නවා. හැබැයි ඒ හිටපු පළියට මේ සංගීතයේ තමුන්ට පිටිපු පළියට ඒක ප්‍රගුණ වෙන්නේ නැහැ. නිකන් හිටියොත්. ඒක තමුන් හදාරන්නම ඕනේ අනිවාර්යයෙන්ම. සහ විශේෂයෙන්ම වාදන ශිල්පියෙක් කියන්නේ ගායන ශිල්පියෙක්ට වඩා හරියම අමාරු දෙයක්. ඒ කියන්නේ මම දකින විදිහට වාදන ශිල්පියෙක් හැදෙන්න අවුරුදු අඩුම 30ක්වත් යනවා. හොඳ වාදන ශිල්පියෙක් හැදෙන්න ඒ තරම් පුහුණු වෙන්න ඕනේ. දැන් ගායන ශිල්පියෙක් කියන කට්ටියයි අපි දන්නවා අද දවසේ බිහි වෙනවා හෙට දවසේ බිහි වෙනවා දවසෙන් දෙකෙන් බිහි වෙන්න පුළුවන් ගායන ශිල්පියෙක්. හැබැයි වාදන ශිල්පියෙක් කියන කෙනා බොරු කරන්න බෑ කොහෙදවත්. අනිවාර්යයෙන්. වාදන ශිල්පියා කියන්නේ වාදන ශිල්පියා. ඒ වගේ හරිම මම ඔයත් දන්නවා අපි හැමෝම වැඩ කරන ඒ වගේ 40ක් මං හිතන්නේ ඉන්නේ මේ ලංකාවටම. අපේ ලංකාවේ බැලුවත් ලෝකෙම බැලුවත් වාදන ශිල්පීන් ඉන්නේ හරිම අඩු පිරිස. ඒ මොකද මේ කාලේ කැප කරන්නේ ගොඩක් මිනිස්සු. ඔව්. ඉතින් මට ඒක ලැබුණා තාත්තගෙන්. සහ ඇත්තම ගායනය ලැබිලා තිනවා අම්මගෙන් වී ආච්චිලගෙන් එහෙන් ගායනය ලැබිලා තිනවා. ඔව්. තාත්තව ඇත්තටම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ හොඳ සංගීතඥයෙක් අපේ ලංකාවට බිහි වුණ තනු නිර්මාණය කරනවා සහ වැඩ හරි පිළිවෙලට කරනවා. ඉතින් තාත්තත් එක මමත් ප්ලේ කරලා තියෙනවා. ඉතින් අදටත් තාත්තා රජෙක් වගේ ප්ලේ කෙනෙක් වෙලා තාමත් ඒ වැඩ පිළිවෙලට කරගෙන නැති හරි සතුටුයි. ක්‍රිස්ටි ඔයා සංගීතයට දැන් ඔයාට ඇත්තටම ලස්සන කටහඬක් තියෙනවා හොඳට ගායනය කරනවා. ඔයාගේ සංගීත පසුබිම කොහොමද මේකට මේ කියන්නේ ඔයාට කොහොමද ඔයාගේ පුහුණු වීම මතදාවි මියුසික් ඉස්කෝලේ ඉගෙනගෙන තියෙනවද? ස්කෝලේ යන කාලේ මම මියුසික් කරා ගියේ. හැබැයි ඒක ඕලෙවල්ස් වලින් පස්සේ මම එහෙම නවත්තනවා. ආ. ඒ කියන්නේ අර මම සාමාන්‍යයෙන් කියන විදිහට ඔයාට එක දෙයක් එක විදිහට කරන් ඉන්න බෑ. සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒක කියන්නේ ඒක ප්‍රශ්නයක් දන්නේ නැහැ. අර අපි අර කියන්නේ කවඩක් කරනවට පවඩක් කරන්න පුදු වෙලා ඉන්නවනේ.
එහෙනම් මෙයා ඉදින් මට සම්මිස්න කියලා බබා ප්‍රැක්ටිස් කරන වෙලාවට රිහර්සල් කරනවා රිහර්සල් කරන්න. ආමන් ෆෑන් එක ඔෆ් කරලා නෑ. ආමන් වෙදින් මම නෑ. ආමන් දෙදින් අන්න ඒව බෑ වයි හරි විදිහට එන්න කිව්වා. ඉතින් පියා තමයි ගොඩක් වෙලාවට ඒ කොම්පුනු වීම කොම් කරන්නේ. ඔව්. ඉතින් මේ විදිහට තමයි මම කියන්නේ අර මෙයා කියන්නේ කවයාට තියෙන බෝන් ටැලන්ට් එක. ඉතින් ඒක හරි විදිහට පාවිච්චි කරන්නේ නැත්තම් වැඩිකල් කරන්න හම්බෙන්නේ නෑ මේක. හැබැයි ඒක දැන් ඔයා අර gedala තියෙන වගකීම් සහ ඒ වැඩත් එක්ක නෝ හැරෙන්නේ. හැබැයි මම ක්‍රිස්ටිව දකින්නේ ඔයා ගැන මම දෙයක් කියන්නද? ඔයා යම් කිසි දෙයක් හිතුවොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. එහෙම අනිවාර්ය කියන්නේ මෙයාගේ මම දකින විශේෂම ලක්ෂණයක් එක මොකද දැන් ඔයා දැන් ජිම් එකට යන දේ පවා ඔයා ඒ දේවල් ගැන අපි ඇත්තටම රසිකයන්ට කියමු ඔයා ඇත්තටම ඒක හරි ආදර්ශයක් ඔයා හිටිය තත්ත්වෙත් එක්ක ඔයා ඒ වේට් එක අඩු කරලා ඔයා සෑහෙන දේවල් ටික නිරෝගීභාවයේ මිනිස්සෙක්ට ලැබෙන්න ඕන දේවල් ගැන ඔයා මම හිතන්නේ දැන් මේ වෙනකොට සමහර මේ දෙනව නේද අදහස් හැමෝටම දැන් මම ගොඩක් අයට කුහුලින් කරනවා ඒක කරලා මගේ ව්‍යාපාරේ තියෙන්නේත් ඒක තියෙන්නේත් ඒ සම්බන්ධවම තමයි. ඒ කියන්නේ මම කොරෝනා කාලෙම ගොඩක් වෙලාට තිබුණ මගේ දෙපළ හවුලින් කරේ. මම කසාද බඳිනසකට මහත් එකක් මහතට තමයි හිටියේ. ඊට පස්සේ මගේ ගොඩක් මහත් වෙන හැරි කිලෝ 104ක් වගේ ප්‍රමාණයක් වැඩි වෙනවා. ඉතින් මම ඒ කාලේ මෙයාත් එක්ක දැන් කියනවා අපි දැන් මෙහෙම කාලා බීලා මේක හරියන්නේ නැහැ. මම මේක පටන් ගන්න ඕනේ කියලා. පස්සේ මම ගෙදරින්ම පටන් ගන්නේ. ඒ කාලේ මම අර ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝ කරනවා USA වල ට්‍රේනර් කෙනෙක්ව ලේඩි කෙනෙක්. ඉතින් එයා ෆස්ට් මිනිත්තු තෝරගෙන ඒ පස්සේ නට ඊමේල් වලින් වර්ක්අවුට් ෂෙඩියුල් එක කඩනෝන කැමරේ මෙහෙම යවනවා. මම දැන් එයා එක කරේ ඒ කාලේ කොරෝනා හැම ඉතින් ඔක්කොම ලෝකෙම අහලන්. ඔව්. ඊට පස්සේ එතනින් මම පටන් ගන්න ගොඩාක් අමාරුනේ. කියන්නේ ස්කිපින් වලින් තමයි පටන් ගන්න දෙන්නේ. ස්කිපින් ෆයිනල් තියා මම ඒක පාවිච්චි කරන්නවත් දන්නේ නැහැ. වැටෙනවා ආය නෙගටිවවා ඔය විදිහට කොහොමරි මං කිලෝ 43ක් මාස 8ක් ඇතුළත අඩු කරා. ඊට පස්සේ ගෙදරින්නම් දැන් ආය පටන් ගත්තා දැන් අපි ඇඟ අඩු කරා ඊට පස්සේ ඒකයි බල්ක් කරන්න ඕන බල්ක් කරා ඊට පස්සේ ඒකයි ටෝන් කරන්න ඕන ඒ කියන්නේ මසල් ඔක්කොම හදන්න ඕන. දැන් ඉතින් ජිම් එකට යනවා ඒ දේවල් වැඩි දේවල් කරන්න. ඉතින් ඒ හැම දෙයකම මෙයා මාරු විදිහට සපෝට් කරා. කියන්නේ කන්න බෑ කියන තැන ඉඳන් කන්න ඕන කියන කෑම එකේ ඉඳන් විනාඩි 10න් කරලා ඇවිල්ලා හරි මං කරා විනාඩි 10ක් 15ක් ඇතුළත ඔක්කොම කරනවා. හරියට විනාඩි 10ක් 15ක් මම කොහෙනම් හොයන්නේ. ඉතින් අද ආදරණීය මේ කතාබහට එකතු වුණේ තිසර බණ්ඩාර සහ ක්‍රිස්ටින් බණ්ඩාර. ඉතින් අපි යම් ගීතයකට. ललित कला मिहिरनी सुरम्यूर का दिन्नम सुमधुर की गया सुख सिंधवम प्रीति हद वड वन्नम सुललित कला मिहिरनी सुरम्यूर का दिन्नम रूपिलंकारेनी मोहिनी मामती आशाहृदय वेडेवी रूपिलंकारेनी मोहिनी मामती आशाहृदय वेडेवी लचाहिते सुललित ऊ कला मिहिरेन सुरम्य ऊ रंगा दिन्नम सुमधुर की गया सुख सिंधवा प्रीति हद वड वन्नम सुललित ऊ कला मिहिरेन सुरम्य ऊ रंगा दिन्नम ಪಾನಾ ಕೊಮಲ ಮೂನಾ ರೋಸ ಮಲವಾ
සම්බන්ධ වෙලා ඉන්නේ නාලක සජී සමග තරුවක් වැඩසටහනට. ඉතින් තරුවක් නෙමෙයි අද තරුව දෙකක්ම ඉන්නවා. ඇත්තට මේ ක්‍රිස්ටි ඔයාට යම් දෙයක් තියෙනවා පෙන්වන්න මේ එන්න මේක මතකද කියලා බලන්න. මේ රූප රාමුවටත් මේක අල්ලගන්න නාල් මේ අපේ YouTube channel එකේ නුත් මේක බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ අර ටෙන්සානිය ඔය ආව ළමයා මේ කොහෙද කියලා මතකද? अब मे फोटो गील दट मे उत्तरी अत्र दाने मे आट नींद गील मे क्रिस्ट नींद गील अम्मगे मे ऊरे हिस्से उलवती आगे पैगा ओक हम अभी दगल टग्गल अभी फोटो गन अदन को मे अम्मा इतने गैंडल कि आने आने पाऊ की रसिक जनता වැඩසටහනට ආරාධනා කරලා නාලකයි වාර ගොඩක් මේ ස්තුතියි. ඒ වගේම අපි වාගේ ඔක්කොම මේ දේවල් බලනවා සහ ඉතින් අපි මුලවන් තරම් අලුත් දේවල් අපි දෙන්න තමයි බලන්නේ මිනිස්සුන්ට. ඉතින් ඉස්සරහට ග්‍රේට් 14 අපි අලුත් මේ මෙඩ්ලි වගේත් එහෙම එනවා අපි අනිවාර්යෙන්. ඉතින් ඒවත් බලන්න. ඒ වගේම මෙයාගේ ගීත එනවා මගේ ගීත එනවා. ඉතින් ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ. ඉතින් ක්‍රිස්ටිවත් ජනතාවට අපි කියමු දෙයක්. මෙයා ගිප්ටිම තමයි කියන්නේ. මම එහෙම වැඩි අය ඉන්න ලස්සන කතා ගන්න දන්නවා දන්නවනේ. ඉතින් කියන්නේ තියෙන්නේ ඉස්සරහට අලුත් නිර්මාණ එනවා. ඒ වගේම අයියේ ඔයගේ හැම දෙයක් මම බලනවා. හැම දෙයකම අපි ඔත් එක්කම ඉන්නවා. ඉතින් අපේ අලුතෙන් එන සින්දු බලන්න දැන් අර ග්‍රේඩ් 14 බෑන්ඩ් එකේ එන මෙට්ටියක මම හිතනවා ආලෙකට පොඩ්ඩක් කැමති වෙයි කියලා. ඉතින් ආච්චිගේ සීයේගේ සින්දු වගේම අපි දෙන්න ගැන කීකත් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපිත් එක්ක ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ ආදරණීය යුවල අපේ ග්‍රේඩ් 14 සංගීත කණ්ඩායමත් එක්ක නිරන්තරයෙන්ම රැඳී සිටිනවා. තිසර බණ්ඩාර කියන්නේ ග්‍රේඩ් 14 සංගීත කණ්ඩායමේ ඉන්න වයලින් වාදකයා, ගිටාර් වාදකයා ඉතින් ලස්සන හදවතක් තියෙන අපේ සහෝදරයෙක් ක්‍රිස්ටින් බණ්ඩාරත් අපිත් එක්ක ගීත ගායනා කරනවා අපේ සහෝදරියක් ඉතින් ග්‍රේඩ් 14 සංගීත කණ්ඩායමත් එක්ක නිරන්තරයෙන්ම රැඳී සිටිනවා මේගොල්ලෝ අද ගිටාර් වාදනයෙන් අපිත් එක්ක සහභාගී වුණේ හසරු කල්සර මගේ පුතා ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි ඉතින් අපි ඊළඟ දවසෙත් ලස්සන තරුවක් අරගෙන එනවා මැදිරියට අපිත් එක්ක රැඳී සිටින්න නාලක සජී සමග තරුවක් වැඩසටහනට ඔබට මේ වැඩසටහන නාලක සජී කියන YouTube channel එකනොත් බලන්න පුළුවන්. ඉතින් සියලු දෙනාටම ජය වේවා. නාලක සජී සමග තරුවක්